අයිබෝවේවා නිදුක් නිරෝගී සුබ දවසකට ආශිරිපතමින් පුංචි අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මගේ මේ සූදානම මේ මගේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න පුංචි පුතාලා පස් දෙනෙකුත් මාත් එක්ක එකතු වුණා මේ පුතාලා පස් දෙනාව හොයා ගන්න මට ටිකක් මහන්සි වෙන්න සිද්ධ වුණා ඒ සඳහා මගේ විද්‍යාලයේ 2018 2019 අපස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තා පිළිබඳව අධ්‍යයනය කරන්නටත් සිදු වුණා. එහෙම අධ්‍යයනය කරනකොට මට හැඟී ගිය කරුණක් තමයි ප්‍රධාන හර විෂයන් හයෙන් සිංහල විෂයේ A සාමාර්ථ B සාමාර්ථ අනෙක් විෂයන් වලට සාපේක්ෂව ගොඩාක් අඩු වෙලා තියෙනවා කියන එක මට අවබෝධ වුණා. ඉතින් මන් මෙන්න මේ කරුණක් පදනම් කරගෙන මන් උගන්වන 11 ශ්‍රේණියේ පුතාලගේ 10 ශ්‍රේණිය 3 වාරේ වාර පරීක්ෂණ ලකුණු පිළිබඳ විමසීමක් කරා. ඉතින් මේ විමසීමේදී මට අවබෝධ වුණා සිංහල විෂයට ලකුණු අඩුවෙන් ලබා ගන්න පුතාලා ඉන්නවා කියලා. ඉතින් ඒ පුතාලගේ ලකුණු අඩු වෙලා තියෙන්නේ ප්‍රශ්න පත්‍ර තුනෙන්ම සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේට. ඉතින් මේ සාහිත්‍ය විෂය පිළිබඳ අඩු සාධනයක් දක්වන බව මට මේ 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 තුලින් අවබෝධ වුණා. ඉතින් මම මේ කරුණුත් එක්ක මගේ පුතාලා පස් දිනාව මගේ අධ්‍යක්ීම සඳහා තෝරාගෙන මම ඊට පස්සේ මේ කට්ටිය පන්ති කාමරයේ තුලදී හා පන්ති කාමරයෙන් පිටදී සිදු කරන චර්යාවන් පිළිබඳව හා පිළිබඳව මේ වගේ පුංචි පොතක සටහන් තබා ගත්තා. මේ සටහනුත් පදනම් කරගෙන මම මේ පුතාලා පිළිබඳව පුතාලට කලින් උගන්වපු ගුරුවරු පුතාලගේම පන්තියේ අනෙක් යාළුවෝ ඒ වගේම මේ පුතාලා පස් දෙනත් එක්කම සුවඳ කතා බහකුත් පැවැත්තුවා. එහෙම කතා බහකුත් කරලා මගේ මම මේ කට්ටිය පිළිබඳව අධ්‍යයනය කරන්න පොත් කිහිපයකුත් කියවලා මෙන්න මේ වගේ තොරතුරු ටිකකුත් ඒ පොත්වලින් ලබා ගත්තා. මේ තොරතුරු පදනම් කරගෙන මන් තීරණය කරා මේ පුතාලා පස් දෙනාට හොඳ පදනමක් හොඳ වටිනාකමක් අධ්‍යාපනය පිළිබඳව ලබා දෙන්න. ඉතින් මේ වටිනාකමක් ලබා දෙන්න නම් මගේ මේ කාර්යය සඳහා අනිවාර්යයෙන්ම අරමුණු කිහිපයක් තිබිය යුතුයිනි. ඉතින් මන් මෙන්න මේ වගේ අරමුණු කිහිපයක් ගොනු කරගත්තා. මේ අරමුණු පාදක කරගෙන මගේ මේ පුතාලා පස් දෙනාට පස් දෙනාගේ සාහිත්‍ය විෂය පිළිබඳ රසඥතාවයේ වැඩි දියුණු කරන්න මම මිශ්‍ර පරීක්ෂණ ක්‍රමවේදය තෝරාගෙන මන් පළමුවෙන්ම සිදු කළේ මේ සිසුන් මේ පුතාලා පස් දෙනාවම මාර්ගගතව පාඩම් වලට සම්බන්ධ කරගන්න එක. ඉතින් එහෙම පාඩම් වලට සම්බන්ධ කරලා මගේ පාඩම් ඉතාමත් අලංකාරව හොඳ පිවිසුමකින් ගීතයක් නාට්‍ය ජවනිකාවක් වගේ දේවල් වලින් හොඳ පිවිසුමක් සකස් කරගෙන පාඩම් මාලාවම සකස් කරලා ඉදිරිපත් කරන්න උත්සාහයක් ගත්තා. ඉතින් මේ මගේ උත්සාහය කොහොමද කියලා මම භාවිතා කරපු මෙන්න මේ මෙවලම් ටිකෙන් ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි. කරන ආකාරයෙන් මේදී අපි මේ සැලැණේනි සංදේශයේ රස විඳිනකොට අපිට අහන්න පුළුවන් රසාස්වාද. ඒ කියන්නේ රස විඳින්නේ කරන්න ඔයාලට ලැබෙන ප්‍රශ්න පහක් තියෙනවා. ඒ ප්‍රශ්න පහ ගැන හොඳ අවබෝධයක් ඒ ගැන හිතලා මේ ඉතුරු කවි ටික හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට ඔයාලගේ සාහිත්‍ය ප්‍රශ්නෙට සාර්ථක පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන්. මේ සැරණෙහි සංදේශයෙන් අහන්න පුළුවන් විවිධ අවස්ථාවන් වර්ණනය කරන හැටි. විවිධ අවස්ථාවන් මේ කොටක මේ ශිරාවල හිමියෝ වර්ණනා කරන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. ඊට පස්සේ ස්වභාවෝක්තිය වර්ණනා කරන්නේ කොහොමද? සැරණෙහි සංදේශකරු ස්වභාවෝක්තිය කොයි ආකාරයටද වර්ණනා කරලා තියෙන්නේ? ඊට පස්සේ ඔයාලගෙන් අහන්න පුළුවන් වනාසිරිය කොහොමද වර්ණනා කරන්නේ? සැළලිහිණි සංදේශයේ මඟවිසිතුරු පාඩම විචිත්‍රවත් වෙන්න කාව්‍ය උපක්‍රම කොහොමද භාවිතා කරලා තියෙන්නේ කියලා අහන්න පුළුවන්. ඊට පස්සේ මේ කවි වලින් හෙළි වෙනවා ඒ කාලේ මේ කෝටි යුගයේ පැවතුන වූ සමාජ ආර්ථික වටපිටාව. මේ පිළිබඳ අලුත් ප්‍රශ්නයක් අහලා ඔයාලට රසස්වාදයක් දෙන්න පුළුවන්. ඉතින් පොතේ හොඳට මතක තියාගන්න ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ අන්ත සංදේශයේ හෝ සැලලීමේ සංදේශයේ රසාස්වාදයක් තිබුණේ නැහැ. ඒ නිසා මේකේ කවි ටිකක් කොහොම හරි කටපාඩම් කරගත්තොත්
ඔයාලට එක රස ආස්වාදයක් කියන ලකුණු हामुदुरुंगे महिंद हामुदुरुंगे जाति अभिमान देश आदर जाति अभिमान मन सिंह अभिमान कविले नमक उद्राभिवंदना कवि सार्थक ඉතින් මේ පාඩම් මාලාව තුළ මීට අමතරව මේ වගේ මෙමලොන් මම භාවිත කළා. මේ මෙවලම් එක්ක මම දත්ත ලබා ගත්තත් පස්සේ මම දෙවැනියට මේ ආකාරයට මැදිහත් වීමක් සිදු කළා මගේ මේ පුංචි පුතාලා පස් දෙනා වෙනුවෙන්. එෙහිදී මගේ සාහිත්‍ය පෙළ පොතේ පාඩම් මාලාවන් භූමිකා රංගනය කණ්ඩායම් ක්‍රමය බුද්ධිමණ්ඩල සාකච්ඡා ක්‍රමයට පෙළගස්සලා පාඩම් මාලා ඉතාමත් සාර්ථකව මගේ පුතාලාට අවබෝධ කරලා දෙන්න මං ලොකු උත්සාහයක නිරත වුණා. ඉතින් ඒම උත්සාහයක නිරත වෙලා ලබාගත් දත්ත මධ්‍යම පළාත මගින් පවත්වන මෙන්න මේ සාධන පරීක්ෂණය මගින් මං තහවුරු කරගත්ත මගේ උත්සාහය කොතෙක් දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා. ඉතින් එහෙම ලබාගත්තු දත්තයන් සියල්ල මං දත්ත ත්‍රිකෝණීකරණයට ලක් කරලා මේ වගේ ප්‍රතිඵලදායක තත්ත්වයකට මගේ පුතාලා පස් දෙනාම පත් වෙලා තියෙනවා කියලා මං අවබෝධ කර ගත්තා. ඉතින් මගේ මාර්ගගත ඉගැන්වීමේදී මගේ පුතාලා මෙන්ම අනිකුත් පුතාලත් මට මෙන්න මේ වගේ පණිවිඩ එවලත් තිබුණා. ඉතින් මේ තුලින් මට අවබෝධ වුණේ මගේ ක්‍රියාමාර්ගෙන් ක්‍රියාමාර්ගයේ සාර්ථකත්වයක් තියෙනවා කියන එක. ඉතින් අවසානයේදී මගේ මේ උත්සාහය පිළිබඳ මම මෙන්න මෙහෙම තීරණයකට එළඹුණා. මේ තීරණය මම මෙන්න මෙහෙම ගන්න ගමන්ම මගේ තීරණයත් එක්ක මං යෝජනාවන් කිහිපයකුත් ඔයාලට ඉදිරිපත් කරන්න පෙළඹුණා. මේ යෝජනාවන් මේ තීරණ මේ හැම දෙයකටම මට උපකාරී වුණ ස්තුතිවන්ත වෙමින් යලිත් හෙට වගේ හෙට දිනක මෙවැනිම වූ අත්දැකීමක් සමගින් ඔබ හමු වෙන තුරු ඔබ සැමට දළදා හිමි සමිඳුන්ගේ සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.